ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් COVID-19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි. එසේම ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 450,000කට රෝගය ආසාදනය වී ඇතැයිද ඔවුහු පවසති. රටවල් 30කට වැඩි සංඛ්‍යාවකින් මේ තොරතුරු රැස් කර තිබේ. පසුගිය මාස දෙක තුළ ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 100 සිට 600 දක්වා වැඩි වී ඇත. බොහෝ රටවල් සෞඛ්‍ය සේවක වෛරසයට නිරන්තරවම නිරාවරණය වෙමින් සිටී. මෙම සංඛ්‍යා දිගින් දිගටම ඉහළ යනවා. එය ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී හෝවාඩ් කැටන් පවසා ඇත. ඔවුන් පවසන්නේ COVID-19 ආසාදිතයන්ගෙන් 7%ක් සෞඛ්‍ය සේවකයන් බවයි. කෙසේ වුවද සැබෑ අගයන් මීට වඩා වැඩි විය හැකි බවද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දැඩි අවධානමක සිටින බවද ඔවුන් වැඩිදුරටත් පවසති. සෞඛ්‍ය සේවකයින් අතර ආසාදන අනුපාතය රටකින් රටකට බෙහෙවින් වෙනස් වේ. එය සිංගප්පූරුවේ 1%කට අඩුවන අතර අයර්ලන්තයේ 30%කට වඩා වැඩි වේ. ස්පාඤ්ඤයේ සහ ජර්මනියේ කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිර ගියද සෞඛ්‍ය සේවකයින්ගේ මරණ වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවකි. වසංගතයේ නව කේන්ද්‍රස්ථානයේ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ලතින් ඇමරිකානු රටවල හෙදියන් අතර මරණ අනුපාතය වැඩි වී ඇතැයිද හෙද සංවිධානය පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවකයින් සම්බන්ධව නිවැරදි දත්ත ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් සියලු රටවලින් ජාත්‍යන්තර හෙද සංවිධානය ඉල්ලා ඇත. ප්‍රෝටෝකෝල් ඇසුරිනි.